මේ අලුත් මේ භූදේශපාලනය තුළ වික්‍රමසිංහ විසින් ඇතිකරන මේ විදේශ ප්‍රතිපත්තිය හරහා ආර්ථික තලයේ තියෙනවානේ ලොකු වෙනස්කම් ටිකක් ඒ කියන්නේ දැන් අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ හැමෝගෙම්ම උපයෝගීතාව විදිහකට වැඩ ගන්නවා කියලා. ඒ කියන්නේ ජපානෙත් එක්කත් සම්බන්ධයි චීනෙත් එක්කත් සම්බන්ධයි ඉන්දියාවත් එක්කත් සම්බන්ධයි ඇමරිකාව එක්කත් සම්බන්ධයි. දැන් මේක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් ඇමරිකාවෙම තව විදේශ ප්‍රතිපත්තිය හරහා තව තියෙන ගුරුකුලයක් තියෙනවා අපි දන්නවා සමන්ත පව හරහා. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන මේ අදහස තමයි මේ රාජ්‍ය කියන එක වෙනුවට අර බලපෑම් කණ්ඩායම එහෙම නැත්නම් බලපෑම් මේ 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 කේන්ද්‍ර හදලා වටේ ඒවා හරහා රටක් පාලනය වෙනුනේ එතකොට තමයි රටේ ඔය මානව හිමිකම් ඒ වගේ දේවල් සුරකින එක තමයි ප්‍රායෝගික ඒ කියන්නේ ප්‍රැක්ටිකලි වඩා වැදගත් වෙන්නේ අර රාජ්‍ය දුර්වල වීම වුණාට කමක් නැහැ මොකද රාජ්‍ය ශක්තිමත් වෙන්න වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අඩු වෙනවා. දැන් මේ වගේ මෙහෙම ගුරුකුල දෙක ගැටණේකුත් මට පේනවා. ඒක ඇතුළේ කොහොමද මේ තුලනේ ඔබ දකින්නේ කළ යුතු විදිය? දැන් සමන්ත පවර් මහත්මිය කරන මේ යෝජනා අසෝ ක්‍රියාවලිය ඇමරිකාවට අදාළ වෙන්නේ නැහනේ. ඒක ඇමරිකාවේ රාජ්‍ය ශක්තිමත්. රාජ්‍ය දුර්වල වෙන්නේ නැහැ ඇමරිකාවේ. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික අංගය තමයි ආරක්ෂක ප්‍රතිපත්තිය. ආරක්ෂක ප්‍රතිපත්තිය උඩ තමයි ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තියෙන්නේ. එතකොට අපේ වගේ රටවල් වලට එනකොට මේ එහෙම මතයක් තියෙන, එහෙම වෙලක් තියෙන නේද? අපේ වගේ රටවල් රාජ්‍ය බලවත් වුණාම මේ මර්ධනය කරන්න උත්සාහ කරනවා. එතකොට විපක්ෂය බලවත් වුණාම රාජ්‍ය ටිකක් අරාජික තත්ත්වයට යනවා. මම හිතන්නේ මේ තත්ත්වය දීප්ති මේ අපේ රටේ අපේ වගේ රටවල ආසියානු කරේ තිබෙන සංස්කෘතිය එක්තරා අංගයක් කියලා. දැන් බටහිර ගත්තොත් එහෙම බටහිර සංස්කෘතිය ඇවිල්ලා මේ ඉන්ඩිවිජුවලිස්ටික් සංස්කෘතියක්. එතකොට අපේ රටේ තියෙන්නේ කලෙක්ටිවිස්ට් සංස්කෘතියක්. එතකොට මේ සංස්කෘතිය ඇතුලේ මේ මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කලෙක්ටිවිස් කියන්නේ අපි මේ ඔය මේ සහචරවාදී එහෙම නැත්නම් කණ්ඩායම්වාදී වගේ වචනයක් අපිට දාන්න පුළුවන් සිංහලෙන්. එතකොට එහෙම වුණාම දැන් ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ හරි දෙයට හරි කියනවා වැරදි දෙයට වැරදි කියනවා ඒ වගේ දෙයක්නේ. එතකොට අපේ අපේ ගෲප් එක ඇතුලේ අපි හිතමු අපි යම්කිසි දේශපාලන පක්ෂයක් ඉන්නවා නම් අපි ඒ ගෲප් එකට සම්බන්ධයි. එතකොට ඒගොල්ලන් කරන හරි දෙයත් වැරදි දෙයත් ඔක්කොම අපි හරි කියලා කියනවා. ඒ වගේ සංස්කෘතියක් තියෙන්නේ. හැබැයි ඒක මං කියන්නේ නැහැ බටහිර එහෙම නෙමෙයි අපේ මෙහෙම එහෙම එකක් නැහැ. ඔව් හරි 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 හතරස් එකක් නෙවෙයි මේක තියෙන්නේ. ඔව් ඒක මික්ස් වෙලා ඉතින් කලවම් වෙලා තමයි තියෙන්නේ. හැබැයි අපේ වගේ රටවල් වල තියෙන්නේ වැඩි බරක් තියෙන්නේ අර වගේ දෙයකට. එතකොට දැන් අපේ වගේ රටක රාජ්‍ය ශක්තිමත් වෙනකොට අර මේ ඒ කියන්නේ විරුද්ධ පක්ෂය මර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේ සියලු දෙනාගේ කැමැත්ත තමයි. හැබැයි අර සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදී මේ විශේෂ ලක්ෂණයක් නේ. ඒ කියන්නේ බහුතරයේ දැන් 50%ක් තියෙන එක්කෙනාට තමයි මේ ආණ්ඩු බල හිමි වෙන්නේ. වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර 50%ට අඩු මිනිස්සුන්ව තලලා පාගලා දාන්න පුළුවන් කියලා. ඉතින් අපේ රටේ ඔය ද්‍රවිඩ මේ දේශපා මේ ජාතික ප්‍රශ්නය ගත්තොත් එහෙම ඒක නේලා තියෙන්නේ. මේ ඒගොල්ලන් මර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගත්තොත් එහෙම අර මේ සුළුතරය පාගා දෙනවා. ඒතර රාජ්‍ය ශක්තිමත් වෙනකොට අපේ වගේ රටවල් වල මානව හිමිකම් මර්ධනය වැඩි වෙනවා. දැන් සමන්තා පවර් කියන්නේ අන්නේ කතාව. ඉතින් ඒක එක්තරා විදිහකට සාධාරණයි කියන්නේ අපේ රටවල් වල වෙන විදිහ එහෙම තමයි. හැබැයි ඒකෙන් මේ අදහස් වෙන්නේ දැන් අනිත් පැත්ත බලවත් වුණොත් එහෙම රාජ්‍ය අරාජික වෙනවා. ඒක ඊට වැඩිය බරපතලයි. ඔව් අපේ රටේ බොහොම භයානක තත්ත්වයක්. ඔව් ඒක බොහොම භයානක තත්ත්වයක් නේ. දැන් රාජ්‍ය අරාජික වෙන දැන් උදාහරණයක් සරල උදාහරණයක් ගත්තොත් එහෙම ගෝඨාභය මහත්තයාගේ කාලේ අන්තිම කාලේ මේ ඒ වගේ තත්ත්වයක් නැති වුණේ. අන්තිමට පාර්ලිමේන්තුවත් වටලන්නේ නැහැ. දැන් අරගලයට අපි සහයෝගය දුන්නා මුලදී. ඔව් ඒ කියන්නේ මම කතාත් කරා අරගලේ ගිහිල්ලා. ඔව් මේ අරගලේ ගිහිල්ලා මං කිව්වේ අපේ රටේ කැරලි තුනක් ඇති වෙලා තියෙනවා. ඒ කැරලි වලට මේ කැරලි සන්නද්ධ කැරලි ඒකේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය කැරලි කරුවන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා අපි නැති වෙලා තියෙනවා.
ඉනිසන් නැවත සන්නද්ධ අරගලයකට යන්න බෑ. හැබැයි මේ අරගලයේ මේ අවස්ථාවේදී අරගලයේ හිටපු මිනිස්සු තරුණයෝ මම ඔවුන් මේ ප්‍රශංසාවට ලක් කරා. මොකද ඔවුන් ප්‍රචණ්ඩ තෙන් තොරයි. ඉතින් ඒක විශේෂ කාරණයක් විදිහට මම කිව්වා මම අමන් දානන්දේට පත් වෙනවා කියලා මේ තත්ත්වය උඩ. හරි. මොකද කැරලි නෙමෙයි. හැබැයි ඒක මේ තත්ත්වයත් ප්‍රචණ්ඩත්වය කරා මේ පස්සේ වර්ධනය වුණා. එතකොට රාජ්‍ය මේ දුර්වල වෙනවා කියන්නේ දැන් ගෝඨාභය මහත්මයාගේ කාලේ තව පොඩ්ඩක් එහෙම එහෙ වුණා නම් තත්ත්වය බරපතල වෙන්න තිබුණා. හරි. අරාජික තත්ත්වයකට යනවා. එතකොට ඒක නොවිය යුතුයි. අරාජික තත්ත්වයට අපි රාජ්‍ය කියන්නේ අපේ රටනේ. අපේ රට ආණ්ඩුවට එන ගැහුවත් අපිට ගමන් නැහැ. මේ ආණ්ඩුව ගියාම තව ආණ්ඩුවක් එනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. තව ආණ්ඩුව මේ මිනිස්සු තව ආණ්ඩුවක් පත් කරයි. අපේ රාජ්‍යයට එන ගහන්න දෙන්න බෑ. රාජ්‍ය කියන්නේ අපේ රට.